අද දවසේ පොහොර සහනාධාරයට කොමිසමින් කොලේලියක් ලැබිලා තියෙනවා කියලා පුවත්පත සඳහන් කරන අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ අත්හිට වූයේ ජනාධිපතිවරණයේ නිමවන තෙක් විතරයි. පොහොර ඉන්ධන සහනාධාර හා විශ්‍රාම දීමනාව දැන් දෙන්න පුළුවන් කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා. මේ දීමන අතරින් පොහොර සහනාධාරයේ රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීම සහ දීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබා දීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය දී තිබුණත් මැතිවරණ කොමිෂන් සභාවේ අත්හිට වූ බවට ඇතමුන් චෝදනා කළා. ඒත් මැතිවරණ සමය මා දීමන අත්හිට වූ ජනාධිපතිවරණයේ අවසන් මොහොතෙක් විතරයි. ඉතින් ඒ නිසා ජනාධිපතිනේ අවසන් වෙලා ඇති නිසා අවශ්‍ය නම් මේ දීමන නැවත ලබා දෙන්න රජයට පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඒ කියන්නේ දැන් මේක අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා හිටියේ නැහැ නේ ඔක අත්හිට වෙන වෙලාවේ. දැන් ආපෝ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවානේ. ඒතර ඒගොල්ලෝ කියපු එක හරි පැහැදිලි නෑ කියන එක පේන්න තියෙනවා. ඉතින් මොකද්ද මේක ගත්ත තීරණය කියන එක. ඉතින් මුලින් කිව්වා මේක එහෙම දෙන්න බෑ කියලා. ඊට පස්සේ ඉල්ලීම් කරා දෙන්න කියලා. ඊට පස්සේ තවත් කණ්ඩායමක් ගිහිල්ලා කිව්වා හිටපු ඇමතුමා කිව්වා මේකේ වාසගත තත්වයක් මේ ආණ්ඩුවට ඇති වෙන්නේ නැහැ දුන්නා කියලා. මොකද ගිය ආණ්ඩුවෙන් මේක තීරණය කරලා තිබ්බා කියලා වෙලා. ඉතින් කොහොම හරි දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ මඩ පොහොර ඕන වෙලාවට මඩ පොහොර දෙන්නේ නැතුව මඩ පොහොම පොහොර දීලා වැඩක් තියනවද කියන එක ඉතින් ගොවියගේ පැත්තෙන්. ඉතින් මේකත් එක තමයි ඇග්‍රි minister to go ahead with the fertilizer subsidy vaartha karanne minister secretary ka ee sadhan kara sitiya prakasha ke anu thamai me wedi kara sahana adare denna puluwan kiyala sadhan karanne kushikarma maathyanshe lekanthuma ee kala prakasha api obata uputa dakwa e npn vikramasinghe mahatmayage prakashaya sahana adara sandaha vitarak rupiyal billion 20k waya wenawa me mudal maha bandagare visin wen karala thibeno kiyana kata dawase puwat pathe sadhan kala thibeno oba dakinne e sambandhawa ee own kala ප්‍රකාශය අමාත්‍යංශ ලේකම්වරයා කළ ප්‍රකාශය. රුපියල් 25,000ක පොහොර සහනාධාරයේ 20 ඉඳලා ගොවි ගිණුම් වලට ලබා දෙන්න මහ භාණ්ඩාගාරෙන් කෝටි 200ක් ලබා දීලා තියෙනවා කියලත් මෙහිදී සඳහන් කරා. ඒ අනුව මේක ලැබෙනවා. ඒ වගේම ලබන යල කන්නේ සිට මේ පොහොර සහනාධාරයේ ගොවීන්ට දීමට QR කේත ක්‍රමයක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. අද එයත් උපුටා දක්වන අරුණ පුවත්පතේ සිරස්තලයේ අනුව ජනාධිපතිවරයා එකටත් QR එකක් දාලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ඒ හරහා ලබා ගන්න පුළුවන්. මොකද ගොවීන්ට 25,000 බැරකලත් ඔවුන්ගේ ගිණුම් සඳහා බැරකලත් ඔවුන් පොහොර මිලදී ගත් බවට තියෙන සහතිකය කුමක්ද කියලායි ජනාධිපති නිලධාරීන්ගෙන් විමසන්නේ. ඒ හින්දා මේ මුදලින් ගොවීන් පොහොර මිලදී නොගෙන එය වෙනත් කටයුත්තක් සඳහා යෙදවුවොත් බලාපොරොත්තු වන අස්වැන්න වැඩි කරගන්න වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා ජනාධිපතිලා කියන්නේ මේක බැංක account එකේ තිබ්බා කියලා පොහොර යන්තම් ගහලා ඉවර වෙලා ඉස්චරයි කියලා ලා ගහනවා. විශේෂම මේ රටේ විශාල ප්‍රමාණයක් අඳ ගොවියෝ ඉන්නේ. ඉතින් අඳ ගොවියන් ඉඳලා ඔක්කොම වැඩ කරන කට්ටිය කියනවා පොහොර ටික ගැහුවා කියලා වෙලා. ගැහුවා කොට ගහන්නේ කොටසයි. ඉතින් එහෙමලා ඉල්ල ඊට පස්සේ ඒක සල්ලි ටික තියෙනවා වෙනම බැංකුවේ අර විදියට එනවා. අස්වැන්න වැඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ පංගු බෙදා ගන්නවා. ඉතින් ඒකෙන් අවශ්‍යතාව රජයට රටේ සහල් නිෂ්පාදනයට වෙන දායකත්වයේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ද බගා බිම් වලට අවශ්‍ය පොහොර නියමාකාරයෙන් යෙදිය යුතු හින්දා QR කේතයක් නිකුත් කරන්නත් එවිට ගොවීන් පොහොර මිලදී ගැනීමදී එම පොහොර වෙනදසල්ට ඉදිරිපත් කළ යුතු වන්නේ ඒ QR එක. ඊට පස්සේ ඒ අනුව සහනාධාර මුදලින් ගොවීන්ට මිලට ගන්න පුළුවන්. ඒකෙන් ගත්තොත් විතරයි අර මුදල යන්නේ. එහෙම නැත්නම් සල්ලි ටික තියෙන බැංක account එකේ වැඩේ වෙන්නේ නැහැ. ඉතින් මේක හොඳ තීරණයක් එක අතකින් ගත්ත. මේ අතර තමයි අද දවසේ හෙක්ටාරයට පොහොර මිටි 5ක්වත් ඕන වැඩි කළ සහනාධාරය අපිට දෙන්න කියලා ගොවිජන ජාතික සමුළුව මැතිවරණ කොමිසමෙන් නිල්ලීමක් කරලා තියෙන්නේ. මේ වෙලාවේ පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. නමුත් අපිට ගොවියෝ විදිහට මේ අවශ්‍ය ප්‍රමාණය මෙහෙමයි කියලා ඔවුන් සඳහන් කරනවා. ඉතින් 2004 ඉඳලා පැවති හැම රජයක්ම ගොවීන් ගෙල්ලීම් මත ලබා දුන් පොහොර සහනාධාරය 2017 වනතුරු ලබා දුන්න අවශ්‍ය ආධාරයක් විදිහට එතැන් සිට තමයි විටින් විට මූල්‍ය ආධාර ද්‍රව්‍ය ආධාර විදිහට ලබා දුන්නේ. මේ කාල සීමාවල මැතිවරණ පැවතුණත් විටින් විට සහනාධාර අගයන් වෙනස් කළ ගොවීන්ට ලබා දුන්නා. ඉතින් මේ වගේ බොහෝ දේවල් වෙලා තියෙනවා. හැබැයි පක්ෂ ભેදයෙන් තොර පොහොර සහනාධාරයෙන් දේශපාලන වාසි ගන්න කොහොමද කියලා මුත්තල කෘෂිකර්ම කමිටුව අහනවා. අද දවසේ ඒ ගැනත් පුවත්පත වාර්තා කරලා තිනවා මේ විදිහට. මේ අතර පරාක්‍රම සමුද්‍රයේ ගොවි ජනපද ව්‍යාපාරයේ ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ජගත් අරුණකීර්ති මහත්මයා සඳහන් කරේ ගොවි සහනය වැරදි නම් ඉන්ධන මිල අඩු කිරීමත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒ කියන්නේ ගොවියන්ට දෙන පොහොර ටික දෙන්න බැයි නම් ඉන්ධන මිල අඩු කරා කියන්නේ සූත්‍රෙට ඒකත් ඉතින් ඡන්දෙට දෙන සහනාධාරයන්නේ. ඉතින් ඇති ඒක දෙන්න පුළුවන් මේක දෙන්න බැරි වෙන්නේ ඇයි? එන්න කොමිසමේ මේ අහන්නේ. හිටපු ඇමති විමල විර දිසානායක අම්පාරදී කියනවා මැතිවරණ කොමිසමේ තීන්දුව ආහාර නිෂ්පාදනයට බාධා වෙන්න ඕන දේවල් නෙමෙයි. මැතිවරණ කොමිසම මැතිවරණය විපවත්තගෙන ගියාම හරි මේවා ඇවිල්ලා රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට දෙන වෙට්ටු දාන එක වැරදි. මොකද මෙම පොහොර සහනාධාර යෝජනාව ගෙනාවේ හිටපු ජනාධිපතිවරයා කියලා තමයි විමල විරදිසානායක මහත්මයා කියන්නේ. ඉතින් මේ හින්දා මේක දෙන්න ඕන මේ අවස්ථාවේදී ජනතාවට කියලා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.